උදා ඉරේ සහෘදය මේ ඇරඹෙන්නේ බොහොම මියුරු ගීත කීපයක් රස විඳින ගමන් බොහොම හොඳ කතා බහක් ඉදිරියට ගෙන යන මොහොතක්. සාමාන්‍යයෙන් විනෝද චාරිකාවක් යද්දී එහෙමත් නැත්නම් ගෙදර කීප දෙනෙක් එකතු වුණාට පස්සේ ගීත රස විඳින්න ගීත කියන්න අපි හරි කැමතියි. මේ විදිහට ගීත රස විඳිනකොට ගීත ගායනා කරනකොට නිතර දෙවේලේ අපි ගයන ගීත කීපයක් තියෙනවා. ඒක මොන පරපුරක වුණත් තාමත් අපි අතර ජනප්‍රිය ගීත කීපයක්. මේ ගීත හා සම්බන්ධ කතා බහක් තමයි අද උදායිරේ සහෘදය අතුරින් කතා කරන්න අපි සූදානම් ඉන්නේ. අද අපේ සහෘදය විදිහට එන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ඔහුට. කවුද ඔහු? නිතර නැසෙන ගී ගැන කතා කරන්න අද අපි සූදානම්. නිතර රූපවාහිනියේ නොදකින ඔහුත් එක්ක. හැබැයි අද ඔහු අපිත් එක්ක එකතු වුණා උදායිරත් එක්ක. බොහොම ආදරෙන් පිළිගන්නවාද උදායිරේ සහෘදයාට ලකී දේවා මහත්මයාව. අයිබෝන් මුතුමන්. අයිබෝන් මහත්මයා. ලකී දේවා මහත්මයා. මම ලකී සර් කියලා කතා කරන්නේ. එපා ලකී දේවා විතරක් කිව්ව නැති. ඒක ටිකක් හරි මේ සැහැල්ලුයි වගේ. ඒව තමයි සම්ප්‍රදාය. මම කැමතියි ඔබතුමන්ගෙන් අහන්න. ඔබගේ ශෛලිය, ඔබේ ගීත ශෛලිය අපි ගොඩක් ප්‍රිය කරනවා. නමුත් අපිට නිතර දෙවේලේ ඇහෙන්න ලැබෙන්නේ නැහැ. මේ ගීත ශෛලිය ඔබේ ඇඟ ඇතුළට එන්න, මේ ගීත ශෛලියට ඔබ ආදරය කරන්න, ඔබ කොහෙන්ද ජීවිතයේ සංගීතය පටන් ගත්තේ? ඇත්තටම රංගනා මම සංගීතය පටන් ගත්තේ පාසල් කාලේදී. මම පාසලේදී කරේ බටේර සංගීතය. හැබැයි ඒ වෙනකොට මගේ නිවසේ තිබුණේ සංගීත පරිසරයක්. ඒ කියන්නේ මගේ සහෝදර සහෝදරි හිටියා කණ්ඩායම සංගීතයත් එක්ක එකතු වෙලා මූන් ස්ටෝන්ස් ගෝල්ඩන් චයිම්ස් කියලා. ඉතින් මම ඒ කාලේ පාසල් ගියාට නිතරින්ම මට ඒ ගීතවල රසය මගේ සවනට වැටුණා. ඉතින් මම ඒකට කොමත් ආදරය කළා ඒ සංගීත ශෛලියට. මං කොමත් උසස් පෙළ කරේ සිංහල සාහිත්‍ය. ඉතින් මට හිතුණා මේ දෙක සම්මිශ්‍රණය වෙන විදිහට නිර්මාණ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මම කොහොමද ගීත ශේෂ්ත්‍රයට ආවේ? මුලින්ම අපේ පාසලේ සංගීත කණ්ඩායමක් තිබ්බ රැප්සඩි කියලා. ඒකට සම්බන්ධ වෙලා ඊට පස්ව ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට එකතු වුණා ක්ලැරන්ස් විජේවර්ධන ආරම්භ කළ. ඊට එහෙම තමයි මේ ශේෂ්ත්‍රයට ආවේ. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා කියන්නේ අපේ අම්ල තාත්තලගේ කාලේ, අපේ කාලේ සහ අපේ බාල පරම්පරාවත් ගොඩක් ආදරයෙන් රස විඳින ගීත. ඔබතුමන් ඒ පරම්පරාව ඇසුරු කරපු ඔවුන්ගේ ගීත රස විඳපු සහ අදටත් ඒ ගීත අපිට අහන්න පුළුවන් විදිහේ ක්‍රියාදාමයන් වල යෙදෙන කෙනෙක්. ඔව්, හැබැයි අදට අහන්න ලැබෙනවද කියන එක පොඩි සැකයක් තියෙනවා. ඇත්තටම රංගනා මේ ශෛලිය ආරම්භ වුණේ මේ 60 දශකයේ කාලේ. මට මගේ මතක විදිහට ඔය නෙවිල් ෆර්නැන්ඩෝ රුක්මනී දේවි ඒගොල්ලන් හරහා ලොස් කැබ්‍රේ ලොස් කණ්ඩායම හරහා මල්බඩ හිමිදිරියේ ඒ වගේ ගීතවලින් ඇවිල්ලා ඊට පස්සෙ තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන් ඉන්ද්‍රානි පෙරේරා හරහා ඔය දිල්හානි දුවනි ගීත. හැබැයි මුලින් තිබිච්ච ඒ කැලිප්සෝ රසයට ක්ලැරන්ස් විජේවර්ධනයන් ගොඩක් බටහිර කන්ට්‍රි ඇන් වෙස්ටර්න් වගේ කැලිප්සෝස් ලැටින් ඇමරිකන් මියුසික් ස්ටයිල්ස් ගොඩක් මිශ්‍ර වුණා. ඒ සම්මිශ්‍රණයකින් තමයි ඔය ගීත ශෛලිය බිහි වුණේ. හැබැයි ඒක බිහි වුණාට මං හිතන්නේ ඒ කාලේදී ගුවන් විදුලියේ මං හිතන්නේ අවස්ථාව ලැබිලා නැහැ මේ ගීත ප්‍රචාරය කරන්න. ඒකද මේ ගීතය ප්‍රචාරය වුණේ මුලින්ම ඉංග්‍රීසි සේවය ඔස්සේ. ඉංග්‍රීසි සේවය ඔස්සේ මේවා ප්‍රචාරය වෙද්දී ඒවලට එකතු වෙච්ච රසිකයෝ ඇවිල්ලා අර ඉංග්‍රීසි චැනල් එක අහන නිකන් අර ඉහළ මැද පන්තිය සහ ඉහළ පන්තිය අතරේ අය තමයි මේ ගීත වැළඳගත්. ඉතින් අදටත් මේ ගීත එක්ක බැඳිලා ඉන්න කොටස ටිකක් වෙනත් ශෛලියක කොටසක්. නමුත් ඒ කාලේදී ඊට පසු කාලේදී ගුවන් විදුලියේ මේ ගීත බොහොම සීමා සහිත කාලයක ප්‍රචාරය වුණා. හැබැයි 80 කික්ටු වෙනකොට වගේ මේ ගීත ප්‍රචාර වීම නැමතුණා. ඒ එක්කම නොන් ස්ටොප් රැල් ආවා. ඒකම ඒ කාලේ බිහි වෙච්ච සංගීත කණ්ඩායම් හුඟක් ඒවා වගේ නැති වෙලා ගියා. අපි වැඩසටහන ආරම්භයේදීම කිව්වා මියුරු ගීත පෙළක් එක්ක සුහද කතා බහක් අද දවසේ උදායිරේ සහෘදය අතුරින් අපි ඉදිරියට ගෙන යන්න සූදානම් කියලා. අපි කතා කළා ටිකක්. හැබැයි
ඔබ කැමති කියලා අපි දන්නවා ගීතයක් රසවිඳින්න. ඒ නිසා අපි තෝරගන්න ඔබතුමාගේ ගීතයක් ඊළඟට රසවිඳින්න මාලනියේ. මේ ගීතයේ පිටිපසත් කතාවක් තියෙනවා. අපි 얘ගෙන කතා කරමු ඉස්සෙල්ලම. අර මං කියුවානේ මේ ගීත ශෛලියෙන් පස්සේ නැති වෙගෙන ගියා කියලා. ඉතින් මට හිතුණා ඒ වෙනකොට මම හිටියේ Golden Chimes කණ්ඩායමේ. මට හිතුණා මේ ගීත ශෛලියේ අලුත් ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. හිතලා මම පාසල් කාලේ ලිව්ව කවියක් මාලිනී ෆොන්සේකා ගැන. ඇය මගේ ප්‍රියතම නිලිය. මං ඒ කවියට තනුවක් නිර්මාණය කරලා ගීයක් නිර්මාණය කළා. නිර්මාණය කරලා මම ඒ ගීතය එලි දැක්වා ඇගේ වෙබ්සයිට් එක ලොන්ච් කරන දවසේ. පසු කාලීනව මං ඒක CD එකක් මගින් මේ දොරට වැඩියා. එහෙම තමයි ගීතේ නිර්මාණය වුණේ. හැබැයි ඒ රංගනයේ ගීතේ පොඩි වෙනසක් තියෙනවා. මම මේ ගීතේ නිර්මාණය කරේ මාලිනී ෆොන්සේකා රංගපාපු චිත්‍රපටවල නම් ආශ්‍රයෙන්. ඒ නම් උපයෝගී කරගෙන මං ඇයව හඳුන්වා දුන්නා සමාජයට. මං ඇයව දැක්කේ රිදී තිරේ ඇය රන්තරුවක් විදිහට. ඉතින් ගීතය අහනකොට වාට දැනේ මේකේ චිත්‍රපටවල නම් තිබුණාට මේවා ඒ චිත්‍රපටවල නම් කියන එක නොදැනෙන විදිහට මම ඒක නිර්මාණය කළා. අහලා බලුවම තේරෙයි. එහෙනම් අපි දැන් අහලා බලමු අපේ නිලි රජින වෙනුවෙන් මෙතුමන් අතින් ලියවුණු මාලනී ගීතය. මේ විදිහට ගීත ලියන්න, මේ විදිහට හිතේ මැවෙන විදිහට ගීතයක් අහන්න දැන් කාලේ අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ කතා කරන ඔබ ඉන්න මේ පරිසරයේ ගීතවලට අපි හැමදාමත් ආදරේ. ඇයි අපිට දැන් මේ ගීත ඇහෙන්නේ නැත්තේ? මේ ගීත කලාව දැන් ටිකක් පස්සට ගිහිලාද, නැත්නම් අලුත් ගීත නිර්මාණය වෙන්නේ නැද්ද මේ විදිහේ මේ ශෛලියේ? අලුත් ගීත නිර්මාණය වෙන්නේ නැත්තේ නැහැ රංගනා. මං කියවනේ මේක වෙනත්ම රටාවක නිර්මාණ ශෛලියක් කියලා. ඉතින් අර මේ ගීතවලට තියෙන තැන නැති වෙගෙන යද්දී ඒ කාලේ හිටපු ඒ ගායකයන් ඉවත් වෙද්දී මේ වගේ නව නිර්මාණ ගිහුනේ නැහැ. ඉතින් මම උත්සාහයක් ගත්තේ මේ වගේ නව නිර්මාණ බිහි කරන්න. මොකද මේකේ මේ ගීත ශෛලිය හරි අපහසුයි කෙනෙක්ට හඳුන්වා දෙන්න. ඒ කියන්නේ මේක හරි ඩෙන්ටිෆයි කරගන්න නම් ඒ මේ ගීත නිර්මාණය කරන කෙනා ඒ ඔය බටහිර ඒ ගීතවල තියෙන ආකෘති ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. අපි කන්ට්‍රි ඇන් වෙස්ටර්න් සොංග්ස් වල තියෙන, එහෙම නැත්නම් කැලිප්සෝ වල තියෙන, ගොස්පල්ස් වල තියෙන, ලැටින් ඇමරිකන් ඒ ගීතවල තියෙන රසය අපි හඳුනගත්තොත් ඔන්න ඕවලින් සිංහල ගීතත් එක්ක මිශ්‍ර වෙලානේ මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කරන අඩුයි. ඉතින් මම කොහොම හරි උත්සාහයක් ගත්තා එහෙම කරන්න ඕනේ කියලා. හැබැයි ඒ වෙනකොට මේ ගීතවලට මාධ්‍යයෙන් තියෙන සහයෝගය පොඩ්ඩක් අල්ප වෙගෙන ගියා. නමුත් ඒ කාලේ නිර්මාණය වෙච්ච ගීත තාම ප්‍රචාරය කරනවා. ඒකට මිනිස්සු හිතන් ඉන්නේ මේක දැන් යල් පැනපු සංගීත රටාවක්. ඒ කාලේ බිහි වුණා මේක, මේ 70 කාලේ බිහි වුණා, දැන් ඒව නැහැ. ඒකින්ද අපි 70 කාලේ ආපු ගීත විතරයි දාන්න ඕනේ. ඒ නමුත් ඊට පසු නිර්මාණය වෙච්ච ගීතවලට මම හිතන්නේ නැහැ අසාධාරණයක් ඉෂ්ට වුණා කියලා. මම හිතන්නේ මාලිනී ගීතයත් ඒක උදාහරණයක්. ඒකට පසු ආපු ගීත වලින් බොහෝම අල්පයක් ඇරෙන්න ඒ නිර්මාණය වෙච්ච ගීත ප්‍රචාරය වුණේ නැහැ. කොටින්ම කියනවනම් මම උදාහරණයක් විදිහට මම ඉන්ද්‍රානි පෙරේරා සමග ගීතයක් වටිගත කරනව ගීතයක් මේ ශෛලියේ. ඇය මට කියනවා ලකී මේ ගීත හැදුවට අපිට මේව මාධ්‍යෙන් ඇහෙන්නේ නැහැ, මේවා ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් අපරාධ වියදම් කරලා මේවා කරන එක. ඉතින් මං ඇයි තාමත් ආසාවෙන් මේ ගීතය ගායනා කළා සඳ තනි වෙලා කියලා අලුත් ගීතයක්. ඉතින් මං ඉතින් කිව්වා ඒ වුණාට අපේ උත්සාහය අතහරින්න නැතුව මං උත්සාහ කරලා බලනවා මේ ශෛලිය මාධ්‍ය තුලින් සහය ලැබුණොත් තව ඉදිරියට ගෙනියන්න. ඔබ එහෙම උත්සාහය අතහරින්න නැතුව දැන් පරපුරේ ජනප්‍රිය ගායිකාවකටත් ගීතයක් නිර්මාණය කරනවා. ඔව්. ඒ වගේ ගීත මම හිතන්නේ හුඟක් දෙනට නිර්මාණය කරලා තියෙනවා. කොරින් අල්මේඩා, මරියසෙල්, ඇනස්ලි, අයියා, සුහාන්, ජීන්ජර් හැම කෙනෙක්ටම වගේ ශෛලී ගීත කරා. මට මතකයි අමිලනා දේශානි මගෙන් ඇවිල්ල ඉල්ලුවා අයියලාගේ ශෛලියේ ගීතයක් මට දෙන්න කියලා. ඉතින් මං ඇගේ හඬ හඳුනනවා. මං ඒක හරියට අයිඩෙන්ටිෆයි කරලා ඇයට ගීතයක් නිර්මාණ කරා. ආසයි ළඟින් ඉන්න ආසයි කියලා මට ඔප්පු කරන්න පුළුවන්. මේ නව පරපුරේ අයටත් මේ ශෛලියේ ගීතයක් ගායනා කරාම ඒ ගායන විලාසය සහ සංගීතයත් එක්ක ඒකේ පොඩි වෙනස් ආකෘතියක රසයක්
තියෙනවා කියන එක. ඉතින් අමිලා අපිත් එක්ක ඉන්න නිසා අපිට පුළුවන් අමිලාට පොඩ්ඩක් කියන්න මේ ගීතය ගායනා කරන්න කියලා. එතකොට ඔබට දැනේවි මම මේ කියන මේ ශෛලියේ තියෙන වෙනස. ඒකෙන් එන රසය වෙනස්. අන්නේ රසය තමයි මම මේ ගෙනියන්න උත්සාහ කරන්නේ. ඉතින් අහලා බලමු නේද? අමිලා නදීෂාන්ටත් ලකිදේව මහත්මයා බොහොම ලස්සන ගීතයක් නිර්මාණය කරනවා. එහෙනම් ඇයි මේ ලස්සන ගීතය අහන්න අපි දැන් හොඳම වෙලාව කරගන්නේ නැත්තේ? අමිලා නදීෂානි කියන්නේ තරු පරම්පරාවෙන් අපිට උරුම වෙච්ච බොහොම දිදුලන තරුවක්නේ. ඔබ කිව්වා අමිලා තමයි ඔබට යෝජනා කරන්නේ ඔබේ කාලයේ ගීතයක් ඔබේ ශෛලියේ ගීතයක් නිර්මාණය කරලා දෙන්න කියලා. අනිවාර්යයෙන්. තරුණ පරපුරේ අයට උනන්දුවක් තියනවාද ඔබේ ශෛලිය අධ්‍යයනය කරන්න? අනිවාර්යයෙන්ම. අමිලා විතරක් නෙමෙයි තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මට කියනවා අපේ මේ 70 මේ කාලයේදී නිර්මාණය වෙච්ච ගීත ශෛලියෙන් ගීත නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතින් මම ඒ වගේ ඉල්ලපු හැඟවත් දෙනෙක්ට චාන්දනි හෙට්ටිආරච්චි, සුරේනි, දිමෙල් මේ වගේ බොහෝ දෙනෙක්ට ගීත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම ඒ දෙද්දි කියනවා මේ ශෛලියට මාධ්‍යෙන් තියෙන සහයෝගය නම් මදි. ඒකින් තමයි එකරැයින් ජනප්‍රිය වෙන නිර්මාණයක් නෙමෙයි මිනිස්සුන්ට රස විඳින නිර්මාණයක් මම කරන්න. ඒ වැනි කරපු නිර්මාණ 150කට වඩා වැඩි මම කරපු ඒවා මං හිතන්නේ. ඒ වගේ සැහැල්ලු නිර්මාණ තියෙනවා. ඉතින් අමිලගේ ගීතයත් මට අවශ්‍ය කරලා තිබ්බා
දැන් සාමාන්‍ය මේ කණ්ඩායම ගීතකම රංගනා මිනිස්සු හිතන් ඉන්නේ මේ හරි ලද බොළඳ ගීත කියලා. නිකම් මේ ඒ වගේ ගීතත් නොතිබුණා නෙමෙයි ඒ කාලේ. මම නැහැ කියන්නේ නැහැ. මම උත්සාහ කරා ඊට වඩා හරවත් විදිහට මේක හරවන්න. ඉතින් මම අමිලට නිර්මාණය කළ ගීතය ඇවිල්ලා මේ ආදරය ගැන බොහොම මේ ගැඹුරට හිතන දෙයක් නේ. සමහර විට අපි ආදරය කරන්න ගියා මේ ගීතේදී කියනවා මන් සතුද ආදරේ වෙන කෙනෙක් සතුද කියන එක මට වැඩක් නැහැ. මම ආදරය කරොත් ඒක මට හිමි කරගන්න. මේක මේ තමන්ට හිමි නැති ආදරයක්. තමන් ළඟ තියාගන්න උත්සාහ කරන ගීතයක්. ඒකනික මනුෂ්‍යත්වයේ තියෙන එක ඇතුලේ. ඒකනේ ඈයක දැනෙන්නේ නැහැ. ඔහුට තව පෙම්වතියක් ඉන්නවා. ඈ දුක් වෙයි කියලා යාකෙන මට ඒ ප්‍රශ්නයක් නැහැ. මං ඔයාලට ආදරෙයි. මං ළඟින් ඉන්න. ඉතින් ආදරේ තියෙන ආත්මාර්ථකාමීත්වය තමයි මම මේ ගීතේ ඇතුළත් කළේ. ඒක ඉන් එහාට කතා කරනවා නම් ඒ ගීතේ සම්බන්ධ බොහෝ දෙයක් තියෙනවා. නමුත් මං හිතනවා මේ ඒක ගීත ගැන කතා කරන අවස්ථාවක් ආවොතින් කියන්න පුළුවන් කියලා. ඉතින් හැබැයි වෙලා තියෙන්නේ මම මේ වැනි ගීත නිර්මාණය කරන්න ගත්තේ Golden Shams කණ්ඩායමට එකතු වුණ අවදියේමයි. ඒ කාලේ මම නිර්මාණය කළා ගීත 10ක් අපේ ඇල්බම් එකක් කරා මායා කියලා. ඔය ගීත 10ම පද මාලාවල් තහනම් වුණා. ඉතින් හැබැයි ගීත 10ම මමගේ සාහිත්‍ය සමග සාකච්ඡා කරලා ලිව්ව හොඳ ගීත. ගීත ශාස්ත්‍රයට මෙතෙක් නොතිබුණ අදහස් ඇතුළත් වෙච්ච ගීත 6-7ක් තිබ්බා. නමුත් මොන හේතුවක්ද දන්නේ නැහැ ඒ ගීත ඔක්කොම තහනම් කළා. ඉතින් පොඩි කලකිරීමක් ඇති වුණා ගීත ඔක්කොම තහනම් කරාම. මේ මං අතහැරියෙත් නැහැ. මං ගිහලා එවකට හිටිය ඒ අධ්‍යක්ෂකතුමා සමග සුහද සාකච්ඡා කරලා ඒකට යම්කිසි සම්ස්ථානයකට ආවා. නමුත් ඒ කාලේ දැන් වගේ මේ ආයේ ඉක්මනින්ම රෙකෝඩ් කරන්න ශක්තියක් තිබුණ නැහැ. මුල ඉඳන්ම ආයේ පටිගත කරන්න ඕනේ. ඒක ලොකු වියදමක් යනවා. ඉතින් ඒ නිසා අපි ඒක නැවත පටිගත කිරීම අතහැරියා. හැබැයි මං හිතනවා මේ ගීත මම ඉදිරියේදී ඒ ගීත මම ගායනා කරේ මගේ සොහොයුරේ ලාංකිකා එක්ක. යුග ගීත සහ දෙන්නා ගීත තිබුණේ එකේ. ඉතින් ඒ වගේ තහනම් වෙද්දී අර එපා වෙනවනේ කනෙක්ට් වුණත්. ඉතින් ඒ වුණාට මම අර එපා වීම කොහොම වුණත් අර නිර්මාණයක් කිරීමේ ආශාව නිසා ඔය ගීතය නිර්මාණය කළා අමිලට. එහා සමානම තව නොයෙකුත් මාතෘකාවන් වල ගීත නිර්මාණය කළා. මම තමයි සුරේනි සහ නිලේෂ් කියලා අලුත් ගායකෙක්ටම ගීතයක් නිර්මාණය කළා. ඒක තියෙන්නේ පෙම් යුවලක් කැමැත්තෙන් ඔවුන් වෙන් වෙනවා. ඒ ඔවුන් නොගැලපෙන බව ඔවුන් වටහා ගන්න මැද හරියේදී ඔවුන් නොගැලපීම තේරුම් අරගෙන ඔවුන් කියනවා අපි වෙන් වෙමු. එන අපේ ආදරය හරියට තල් ගහක පිපිච්ච රෝස මලක් වගේ ගැලපෙන්නේ නැහැ. ඉතින් අනේ එවැනි උපමාවල් යොදලා ගීත ලියන මං හරි ආසයි. ඉතින් ඒ ගීතේ තාම මං හිතන්නේ ඒ එලි දැක්කුවේ නැහැ මේ මේ ඔහුගේ ඇල්බම් එක. එවැනි ගීත අලුත් පරපුරට මං කරලා තියෙනවා සෑහෙන. ඔබ මේ යන්නේ උඩුගම් බලා යන ගමන. අනිවාර්යයෙන්ම උඩුගම් බලා පිහිනීමක් තමයි. හැබැයි ඒකෙන් දෙම්මඩ සීමාව ඇති කියන ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇති කියලා හිතන්න එපා. ඔබෙන් පස්සේ දැන් ඒ පරපුරේ ඉතුරු වෙලා ඉන්නේ බොහොම සීමිත පුරුක් ප්‍රමාණයක්. ඔබ තාම ඉන්නවා. ඔබේ ඔබ දන්න කියන දේවල්, ඔබ අත්හදා බලන්න ඕන දේවල්, තව බොහෝ දේවල් ඔබේ ඇතුලේ තියෙනවා. නෑ මෙහෙම දැන් ඔය ශෛලිය ගෙනාපු අය ඉන් ඉදිරියට හිටපු කණ්ඩායම. දැන් අපි වගේ අපි එකතු වෙන්නේ මේකට 80 දශකයේදී. 70 දශකයේ ආවට අපි එකතු වෙන 80 දශකයේදී. ඒ 80 දශකයේ එකතු වෙච්ච කිසි කෙනෙක් ඔය 70 කියලා නමින් දන ෂෝස් වල නැහැ. අඩු ගානේ චාන්දනී හෙට්ටිය ආරච්චිවත් නැහැ. ඇයටත් මම ගීත කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඇයවත් නැහැ. ඉතින් නමුත් මම හිතුවා මට පස්සෙත් කොටසක් ඉන්නවනේ. ඒගොල්ලන්ව මම කැමති නැහැ එහෙම හලන්න. මං ඒකින්ද අලුතෙන් මම ගීතයක් නිර්මාණය කරා අපේ පොප් සංගීතයේ පියා විදියට විශාල කරන ක්ලැරන්ස් විජේවර්ධනයන්ට. මං ඒ ගීතයේදී නව පරපුරය අයව මං හිතන්නේ 10 දෙනෙක් විතර මම එකතු කරගත්තා. මගෙන් සමහර අය ඇහුවා ඇයි මේ කවුරු ප්‍රසිද්ධ නැති දන්නේ නැති අයව මොකද මේ ගීතයට ගත්තේ කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ ඔවුන් තමයි අපේ අනාගතය. අපි ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕන. මම ඒකට ඊරිසියා වෙනවා කියන්නේ මගේ මෙතන හොඳ නැහැ කියන එක. මට එහෙම මේ අවතක්සේරුවක් මං කෙරේ නැහැ. ඔවුන් ගායනා කරා කියලා මට පාඩුවක් වෙයි කියන අවතක්සේරුවක් මට මං කෙරේ නැහැ. මට මං කෙරේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මං හිතුවා ඉදිරියේදී අවස්ථාවක් ආවොත් ඒ වගේ ඊට නිර්මාණය කරනවා.
හැබැයි මාධ්‍ය සහය ලැබුණොත් අපි ඒ උඩුගම් බලා පිහිනන ගමනේ මාධ්‍ය වෙනස් කරමු මේ ගීත තව අපේ මිනිස්සුන්ට අහන්න හොඳම තැනක් අපි හදමු මේ මාධ්‍ය ඇතුලේ මම හිතන්නේ ඔබට පුළුවන් ඔබගේ මාධ්‍යයට පුළුවන් චරණ නාලිකාවට පුළුවන් වෙයි මේ දේ කරන්න අනිවාර්යෙන් මේ නිසානේ අද උදායිරේ සහෘදය වෙන්න ඔතනම ඔයගලගේ 70 ගීනාදේ එක දැකලා තමයි මම මට පොඩි රුචිකත්වයක් ඇති වුණේ මේ දේට අත දෙන තවත් channel එකක් තියෙනවා කියන්නේ 70 ලංකාරේ අපේ සහෘද වැඩසටහනක් අද ඔබතුමත් එක්ක මේ විදිහට කතා කරන් යද්දී සංගීතය කියන්නේ ජීවිතේ සුවපත් කරන උසුවක්නේ ඔබේ ගීත ඇතුලේ බොහොම සමාජයේ නිතර දෙවේලේ කතා වෙන මාතෘකාවන් වියංගාර්ථෙන් හරි ලස්සනට ගීතයකට කොටු කරගන්නවා නමුත් දැන් තියෙන ගීත අද ඇහුවා තව මොහොතකින් ඒ ගීතේ පදපෙළ මතක නැහැ හැබැයි ඔබේ ශෛලියේ ගීත අදටත් අපි ගායනා කරනවා අහන්න කැමති හිතට නිදහස් නිමහල් බවක් දැනෙන ගීත සංගීතය දැන් ඉන්න ළමයි ඔබතුමා මනෝ උපදේශකවරයෙක් විදිහටත් කටයුතු කරන නිසා මම අහන්න කැමති දැන් සංගීතයෙන් අපේ ළමයිව සුවපත් කරන්න හරි අමාරුයි ඔවුන් දුවන ගමනක් තියෙන්නේ ඔබේ සංගීතය ජීවිතයක් සුවපත් කරන්න මොන තරම් දුරට වැදගත් වෙනවද ඒ කියන්නේ සංගීතය ඇත්තටම මිනිස්සුම සුවපත් කරනවා කියන එක මම 100%ක්ම විශ්වාස කරනවා නමුත් සංගීතයත් ගීතය කියන දෙකක් ඒකට වචන මාලාවොත් එකතු වෙලා තියෙනවා මුත් අද ළමයින්ට මේ සාහිත්‍යයේ රසය විඳීමට අධ්‍යාපනයේ ඉඩකඩ මදි කියලා මම හිතන්නේ රංගලා ඒක නිසා ළමයි නිකන් හරසුන් ගීත පවා ඒගොල්ලන්ගේ කිරුල පළඳ ගන්න පුරුදු වෙලා ඉන්නවා ඉතින් නමුත් මම කියන්නේ මොන ශෛලී ගීතයක බටහිර වේවා පෙරදිග වේවා ඕන ශෛලීක ගීතයක් නිර්මාණය වීම අත්හදා බැලීම හොඳයි නමුත් ඒ තුල සමාජයේ අසන්නගේ මනස දියුණු වෙන එයාට හිතීමේ ශක්තිය වැඩි වෙන නිර්මාණයක් නම් එතනටයි කලාකරුවෙකුගේ වගකීම අපි අපේ අනාගත පරපුරට තිරණය කරන්නට සල්ලි නිසා අපි සමහර විටක එවැනි දෙයකට යොමු නොවෙන්න පුළුවන් නමුත් කලාකරයෙකුගේ වගකීම මුදලම නෙමෙයි කියන මතේ මම ඉන්නවා නමුත් ඒකෙන් මම පැරදිලා තියෙනවා නමුත් කොච්චර පැරදුණත් ඒ අදහස වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ වගකී යුත්තේ හොඳ නිර්මාණයක්, හොඳ පදමාලාවක් ළමයින්ට හිතන්නට. දැන් ළමයින්ට හිතීමේ ශක්තියක් නැහැ. ළමයි නිකම්ම මේ අර පපඩම් වගේ මේ ඔහේ ඇහෙන දෙයක්, ඔහේ අහනවා, ඇහුවේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි ළමයි අද ගොඩක් පහත් දේවල් වලට යොමු වෙන්නේ. මත්ද්‍රව්‍ය, දුම්පානය, දුරාචාරය. අද ළමෙක් වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නේ නැහැ රංගනා පොදු වශයෙන් ගත්තම. උදාහරණයක් වශයෙන් අම්මට තාත්තට කතා කරන්න ඔයා මෙයා කියලා. ඔයාලා ඔයාලා දන්නේ අපේ ඔයා මෙයා. එතනින්ම ගෞරවේ බිඳිලා. ගුරුවරයෙක්ට ගරු කරන්න දන්නේ නැහැ. මම තාම මගේ සාහිත්‍ය ගුරුතුමාව බලන්න යනවා. තාම ගීතයක් නිර්මාණය කරාම එතුමා එක්ක සාකච්ඡා කරනවා ගිහිල්ලා. කොච්චර يعني ඒක හරි හරි ප්‍රියමනාපයි. එතුමා දැන් වයසට ගිහිල්ලා. මමත් වැඩි වියටපත් වෙලා. ඒ ගෞරවේ තාමත් මට තියෙනවා. මම තාමත් සර්ට ඒ වගේ ඒ ගෞරවයෙන් කතා කරනවා. මම ඔහු සිහිපත් කරනවා ඔහුගේ නම AC ප්‍රනාන්දු. ඔහුට මම මේ අවස්ථාවේදී ඔහු මේක දැක්කොත් ඔහුට සතුටක් ඇති වෙයි. මොකද මම තාමත් ඔහු සිහි කරන්නේ ඔහු නිසා තමයි අපිට හරියට පෑන අරගෙන හොඳ නිර්මාණයක් ලියන්නට අපි ඔහු මනස පෙළඹෙව්වේ. හරියට පෑනක් අරගෙන හොඳ නිර්මාණයක් බිහි කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. අපි උදායිරේ සහෘදය වැඩසටහන නිමාවටපත් කරන්නට ඕනේ බොහොම අකමැත්තෙන් උනත්. හැබැයි තවත් මියුරු ගීතයක් රස විඳින ගමන් තමයි අද නිමාව සටහන් කරන්නටත් සූදානම් ඉන්නේ. ඔබතුමන්ගේ තවත් බොහොම අපූරු ගීතයක් සඳයි සඳේ සිසිලයි. ඔව් අත්තට මේ ගීතය තනුව මගේ මේ ගීතයේ පදමාලාව මගේ බිරිඳගේ. ඈත් ගීත ලියන්න පුළුවන්. විවේක වේලාවට ලියපු ගීතයක් තමයි මේක. මේ ඇයගේ නම ඩිලොක්ෂි. ඇලි නිර්මාණය කරපු පද රචනයක් තමයි මම මේකට යොදාගත්තේ. මට මගේ සමගාමීව වගේ ලියන්න පුළුවන් හැකියාවක් එයාට තියෙනවා. මුත ඇ ලියන්නේ නැහැ. මේ මියුරු ගීතයත් රස විඳින ගමන් තමයි අද උදායිරේ සහෘදයාට අපි නිමාව සටහන් කරන්නේ. ලකී දේව මහතා ඔබ තුල තියෙනවා අපි ආදරය කරන ශෛලියක්.
අපි සුභ ප්‍රාර්ථනා කරනවා අපි බලාපොරොත්තු වෙනවා මේ ශෛලිය අපි තව ඉදිරියට ගෙනියමු ඔබතුමාගේ බලාපොරොත්තු වෙන විදිහට මාධ්‍ය ඇතුලේ අපි මේ ගීතයට තව ඉඩක් හදමු අපි බලාපොරොත්තු වෙනවා තව රසවත් ගීත ඉදිරියට අරගෙන අපිත් එක්ක ආයෙත් එකතු වෙයි කියලා අද දවසේ අපිත් එක්ක එකතුනාට බොහොම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා අයිබෝන් කියලා සමුදෙනවා අයිබෝන් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා චරණ රූපවාහිනී සේවයට මට ආරාධනා කිරීම ගැන මේ වැඩසටහන් අධ්‍යක්ෂකතුමා තුළු ඔබටත් මේ ඉදිරියේ හිටිය කාර්ය මණ්ඩලයටත් ස්තුති හොඳ නිර්මාණයක් හොඳ සාකච්ඡාවක් කිරීමට එකතු වීම ගැන බොහොම ස්තුතියි අපේ ගීතය හොඳයි ඒ මියුරු ගීතයත් එක්කයි අද උදායිවේ සහෘදය අපි නිමව සටහන් කරන්නේ සඳයි සඳේ සිසිලයි මලයි මලේ සුවඳයි ඔබයි මමයි අපේ ලොවයි යොවුන් වසන්තයයි ඔබයි මමයි අපේ ලොවයි යොවුන් වසන්තයයි අපේ ලොවයි යොවුන් වසන්තයයි